Mama Nitinya Rusdi Habib, Samasta Lanka Mahajana Kongrese, Parlimentu Mantri, Ali Sabri Rahim Mahatmya Sambandhen, Samasta Lanka Mahajana Kongrese Visin Ohuta Viruddhava, Vinaya Parikshanayakata Ohuwa Kendava, Ohu Digin Digatama Vinaya Parikshanayaka Maga Harimin Sitiya, Oba Siyalu Denama Dannawa, Dubai Rate Indala, Parlimentu Diplomatic Passport Eka Pawichchi Karala, VIP Magi Lounge Eken. VIP කෙනෙක් විදියට රත්තරන් අරගෙන ඇවිල්ලා වරද පිළි අරගෙන දඩ නියම කරලා දඩේ ගෙවලා ඊටාම පිළිකුල් සහගතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නොබිනසේ කටයුතු කරලා ක්‍රියා කරලා මේ රට තුල සම්පූර්ණ පාර්ලිමේන්තුව කෙරෙහිම අවමානයක් ඇති කරපු මෙම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මෙම කටයුත්තේදී ඔහුට චෝදනා පත්‍ර ඉදිරිපත් කරලා ඔහුව කැඳෙව්වා වාර කිහිපයකම ඔහු මගහරින්මින් තමයි හිටියේ පසුව ඔහුව පක්ෂයේ මේ මිනුවේ මණ්ඩලයේ විසින් ඔහුව ඉවත් කරා. පක්ෂී සමාජිකත්වයෙන් ඉවත් කරලා ඔහුව නිරපලා ඒ සම්බන්ධයෙන් ඔහුව ඔහුගේ පාර්ලිමේන්තු ආසනය ඔහු ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපි සියලුම පිළිවෙත් අරගෙන තිබෙනවා. ඒ අතරතුර මම කිව යුතුයි ඔහු පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කරේ MNA කියන පක්ෂයෙන්. MNA පක්ෂය කියන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්යේ සහ අපේ මහජන කොංග්‍රස්යේ සමග ඇති කරගත් තවත් පක්ෂ කිහිපයක කොලිෂන් එකක්. එම පක්ෂයේ තුලින් තමයි පුත්තලම් දිස්ත්‍රික්කයෙන් අපි තරඟ කරේ. එහිදී අපේ අපේක්ෂකයෙකු වන අලි ශබ්රි රහීම් මහත්මයා වැඩි මනාප ඡන්දයක් අරගෙන ඔහු පාර්ලිමේන්තුවට තීරීපත් වුණා. ඔහු පාර්ලිමේන්තුවට තීරීපත් වෙනකොට ඊට පෙර ආතුවම අපි මේ MNA කියන සංධානයත් එක්ක අපේ පක්ෂය අවබෝධා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. යම් ආකාරයකින් අපේ පක්ෂයෙන් අපේක්ෂකයක් තීරීපත්වයින් පසුව යම් විනය විරෝධී ක්‍රියාවක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයේ අයිතිය සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සතුවන බවට අපේ පක්ෂය සතුවන බවට. ඒ අනුව යම් හේකින් අපේ පක්ෂයේ විසින් ඔහුව නිරපණ ලැබූ විට වහාම MNA පක්ෂයේ විසින් ඒ ලේකම් නයිමුල්ලා මහත්මයා විසින් වහාම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයාටත් ඒ වගේම ඉලෙක්ෂන් කමිෂන් එකටත් ලිඛිතව දන්වලා ඔහුව මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි කියන අවබෝධතාව ගිවිසුම අපි අතර තිබෙනවා. එසේ තිබියදී අප පක්ෂයේ විසින් ඔහුව අලි ශබ්රි රහීම් මහත්මයාට විරුද්ධ විනය පරීක්ෂණය සිද්ධ කරලා ඔහුව ඉවත් කරලා තිබියදී MNA පක්ෂයේ ලේකම් නයිමුල්ලා මහත්මයා වහාම ක්‍රියාත්මක වෙලා එම ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට යොමු කිරීම හිතාමතාම යම් ආකාරයක ඔහු පසු කරලා තිබෙනවායි කියන එක තමයි අපිට පෙනෙන්නට තිබුණේ. හේතුව එම ලිපිය අතිම්ම බාර දුන්නට පස්සේ අපේ පක්ෂයේ නායකතුමා සහ සභාපතිතුමා පුද්ගලිකව එතුමාව හම්බෙලා අපේ පක්ෂයෙන් ඔහුව නිරපූ බවට විනය පරීක්ෂණයෙන් පසුව එම ලේඛන ටික සියලුම ලිපි ටික ඔහුගේ අතටම බාර දීලා වහාම ක්‍රියාත්මක වෙලා ඔහුව පාර්ලිමේන්තුවේ නිරපීම සම්බන්ධයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඉල්ලීම කරා. එසේ තිබියදී දිගින් දිගටම එම ලිපි බාර දුන්නාට පස්සේ ඒ සම්බන්ධයෙන් කටයුතු නොකොට කල් මරමින් සිටියා. ඊට පස්සේ කිහිප වතාවක්ම දුරකථන මාර්ගයෙන් මේ සම්බන්ධයෙන් ඔහු ක්‍රියාත්මක වෙලා තිබෙනවාද කියන කාරණය තහවුරු කර ගැනීමට ඔහුව ආමන්ත්‍රණය කරනකොට ඔහුට කතා කරන විට ඔහු දුරකථනයට උත්තර දෙන්නේ නැහැ, පණිවිඩවලට උත්තර දෙන්නේ නැහැ. ඉන්පසුව අපේ පක්ෂයේ උත්තරීතර මණ්ඩල දේශපාලන මණ්ඩලය සම්පූර්ණ සභිකයන් ඔහුව පුද්ගලිකව හම්බෙන්නත් ඔහුගේ නිවසටත් ගියා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා වහාම මෙම ලිපිය පාර්ලිමේන්තු මහලේකම් වෙත යවා ගැනීම සම්බන්ධයෙන් එහිදීත් ඔහු අපිව හමුවීම හිතාමතාම ප්‍රතික්ෂේප කරපු බවක් තමයි අපිට පෙනෙන්නට තිබුණේ. මොකද ඔහුව හමුවීමට ඔහුගේ ගෙදර පවා අපිට අවකාශයක් ලබා ගන්න නොහැකි වුණා. මොකද ඔහු ගෙදර නැති බව තමයි අපිට පෙවසුවේ. එතකොට මෙතන තිබෙන ප්‍රශ්නේ තමයි මේ වගේ මුළු රටම දන්නා මුළු පාර්ලිමේන්තුවටම කෙලලක් කරපු මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මුළු රටම බලාපොරොත්තු වුණා මේ වගේ ක්‍රියාවන් වලදී ඔවුන්ට නිසි දඬුවම් ලැබිය යුතුයි කියන කාරණේ. අපි පුළුවන් තරම් ඉක්මනට මේ විනය පරීක්ෂණයට අපි යොමු වුණා. මොකද විනය පරීක්ෂණයක් එකපාරම කරන්න බෑ. ඔහුට සාධාරණ කාලයක් දෙන්න ඕනේ, අවකාශය දෙන්න ඕනේ. ඔහුගෙන් චෝදනාවක් ඉදිරිපත් කරලා ඔහුගෙන් ඊට පිළිතුරු බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ සියලුම සම්මත ක්‍රමවේදයෙන් පිළිපදලා තමයි යම් විනය පරීක්ෂණයක් ඉවර කරලා අපිට ඔහුව පක්ෂයෙන් නිරපන්න පුළුවන් වෙන්නේ සමාජික. ඒ ක්‍රියාපිළිවෙත අපි නිසි ආකාරයෙන් මෙෂ්ට කරන්නට
පුළුවන් උපරිම අවස්ථා ගන්න ඌට ඔහු වෙත ලබා දුන්නා. ඌ හැමදාම ලිපියක් යවනවා මොනවා හරි හේතුවක් කියාගෙන අසනීපයි කියලා කියනවා පිට රටක ඉන්නවායි කියලා කියනවා. ඒ විදිහට දිගින් දිගටම මේක මගහැරියා. අන්තිමේදී මේ තීරණය අරගෙන ඌට විරුද්ධව මේ තීන්දුව ගත්තට පස්සේ අපේ සංධානය තුල MNA පක්ෂයේ ලේකම්වරයා මෙහෙම කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි පිළිකුලින් යුතුව අපේ විරුද්ධතාවය ඔහුට අපි ඉදිරිපත් කරනවා. මන්ද ඔහු වහාම ක්‍රියාත්මක වෙලා මෙම කටයුත්ත කරන්නට තිබුණයි කියන කාරණේ තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව තුළ අපි කියා සිටින්නේ.